නාලිකාව ඔස්සේ සිංහල හඬකවා විකාශනය කරන ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක ආදරය දිනාගත් මේ ආදරය කතාවේ මధుරාසියා එහෙමත් නැත්නම් ඉෂියම්ම කිහිපවරක්ම ලංකාවේ සංචාරයට ඇවිත් තියෙනවා. දිව්‍යංකා ත්‍රිපාටි කියන්නේ ඉන්දියාවෙන් ඉතාමත් ප්‍රසිද්ධ තාරකාවක්. රූපවාහිනී ශාස්ත්‍රයේ ඉතාමත් ප්‍රසිද්ධ තරුවක් වගේමයි රංගනය සඳහා වැඩිම අය කිරීමක් සිදු කරන නිලියංගලිස්ට් එකෙත් උඩින්ම ඉන්නවා. ඒ වගේම දිව්‍යංකා කියන්නේ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන රූපවාහිනී නිලියක් කිව්වොත් මන් නිවැරදි. දිව්‍යංකා ලංකාවට ඇවිත් කරපු විශේෂ දේවල් මොනවද කියලා බලන්න කලින් channel එක subscribe කරලා bell icon එක click කරන්න video එකට යමු යාළුවනේ. ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන පොන්ටේරෝ සමාගම විසින් සිදු කරන ලද ආරාධනාවකට දිව්‍යංකා ත්‍රිපාටි ලංකාවට ඇවිත් තියෙනවා. ඇයගේ පැමිණීම සමාජ මාධ්‍ය තුළ එතරම් ප්‍රසිද්ධ නොවුනත් ඇය ලංකාවට ඇවිත් කරපු වැඩේ නම් ගොඩක් ප්‍රසිද්ධ වුණා. දිව්‍යංකා ලංකාවට ඇවිත් පොන්ටේරෝ සමාගමේ වෙළඳ දැන්වීමකට පෙනී හිටියා. ඔයාලා ටීවී එකේ ඕනතරම් දැකලා ඇති දිව්‍යංකේ රඟපාපු ටීවී කමර්ෂල් එක. ඒ වෙළඳ දැන්වීමේ කාන්තාවකට දියණියක හා මවක වශයෙන් තියෙන වගකීම හා පවුල ආරක්ෂා කිරීමට ශාරීරිකව හා මානසිකව සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතු බව සඳහන් වෙනවා. ඒ පොන්ටේරෝ සමාගමේ ඇල්ලින් කිරි ප්‍රවර්ධන ඇඩ් එක. ඉෂිතගේ අපූර්ව රංගනය නිසාම ඒ ඉෂිතට ආදරය කරන ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ වුණා. දිව්‍යංකා ඊට පසුද ලංකාවේ සංචාරයට සහභාගී වෙලා තියෙනවා. ඒ පැමිණි අවස්ථාවේදී ඇය විවේක් දාහියා සමග ඔවුන්ගේ පළවෙනි වැලන්ටයින්ස් ඩේ එක කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සමරලා තියෙනවා. ඔවුන් දෙදෙනා මෙහිදීගත් ෆොටෝස්, වීඩියෝස් තමන්ට ආදරය කරන රසිකයින් වෙනුවෙන් සමාජ මාධ්‍යවල පළ කරලා තියෙනවා. ඒ පැමිණි සංචාරයට මේ ආදරය කතාවේ අශෝක්, ශගුන් සහ රුයිගේ චරිත නිරූපණය කරන නළුනිලියන්ද සහභාගී වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම ආමර් වීදිය රත පෙළපාලයකින් සිරස මාධ්‍ය ජාලය වෙත පැමිණියා. ඉන්පසු සිදු කරන ප්‍රසංගයන් සිරස මාධ්‍ය ජාලය ඔස්සේ අපිට සජීවීව නැරඹීමට අවස්ථාව ලබා දුන්නා. දිව්‍යංකා ත්‍රිපාටි ඊළඟ සංචාරයේදී රෑම් ප්‍රසංගයක් සඳහා ලංකාවට පැමිණ තිබෙනවා. ඉතාමත් ආදරයෙන් මාව පිළිගත්තා. විෂුන් වහන්සේලාගේ ආශිර්වාදයන් පවා මට ලැබුණා. මට හුඟක් සතුටුයි කියලා ඉෂිතේ සංචාරය ගැන කියලා තියෙනවා. මනාලියන්ගේ මහගෙදරදී බර කිලෝග්‍රෑම් 17ක් පමණ වෙන ඩයමන්ඩ් වලින් සමන්විත කැරට් 24 රත්තරන් වලින් වැඩදැමු ඔසරියකින් සැරසුණා. දිව්‍යංකේ ඔසරියට ගොඩක් ලස්සනයි. ඇය ඉතාමත් ලස්සන උඩරට මනාලියක් විදියට සැරසුණා. ඒ වගේම දිව්‍යංකා ත්‍රිපාටි ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ඔවුන් වෙනුවෙන් සමාජ මාධ්‍යවල ඇගේ ශෝකය පළ කිරීමටත් අමතක කරේ නැහැ. දිව්‍යංකා කියා සිටියේ මෙය ඉතා විශාල කම්පණයකි. ශ්‍රී ලංකාවේ මා දන්න අය, ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය ආරක්ෂිතද? තම ආදරණීයන් අහිමි වූවන්ට හා තුවාල ලැබූ අය වෙනුවෙන් මම යාඥා කරමි. මේ අශෝභනීය ක්‍රියාවට දඬුවම් ලැබිය යුතු යනුවෙනයි ඉන්ස්ටාග්‍රෑම්හි සඳහන් කරලා තියෙනවා. අපි දිව්‍යංකට ආදරේ වගේම දිව්‍යංකට එයාට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට ගොඩක් ආදරේ. මේ වගේ වීඩියෝ එකකින් ආය හම්බෙමු.